නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මාද කතා කරන්නේ වැදගත්ම මාතෘකාවක් පිළිබඳ. දරුවෙකුගේ මොළය වර්ධනය 70%ක් 80%ක් වෙන්නේ ඉපදුණු දවසේ සිට වසර 5 දක්වා. මොළය වර්ධනය වෙන කාලය තුල මන්ද පෝෂණයක් තිබෙනවා නම් ඒක දරුවටත් අනාගත පුරවැසියටත් රටේ නිෂ්පාදන ධාරිතාවයටත් රටේ කාර්යක්ෂමතාවයටත් බල ඒ තුල ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා ජනාධිපති කාර්යසාධක බලකායක් හරහා මේ මන්ද පෝෂණය කියන ප්‍රශ්නය කාලවකවානු සහිතව අවසන් කිරීම තමයි අපේ ඒකායන අභිප්‍රාය. ඊළඟට මේ මොළය වර්ධනය වෙන ප්‍රතිශතාත්මක ඒ සංඛ්‍යා ලේඛනය තුල ඒ කාලවකවානු තුල අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනයක් නොව මුදල් අය කරගත් අවිධිමත් අකාර්යක්ෂම පෙර පාසල් අධ්‍යාපනයක්. ඒක සම්පූර්ණයෙන්ම අපි උඩු යටිකුරු කරලා නිදහස් නිවහල් අධ්‍යාපනයට අපි ඒ ඇතුළත් කරනවා. ඒ වගේම මම ඔබතුමීට ප්‍රකාශ කරා සහ සියලු දෙනාටම ප්‍රකාශ කරා සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානවල තිබෙන අඩුපාඩුකම් ඌනතාවයන් නිසා ඒ මන්ද පෝෂණයේ වැළැක්වීමේ වැඩසටහන්වල තිබෙන ගැටලු මතුවීම. ඒ නිසා අපි ඉතාමත් ඉක්මනින් ඔය ඌනතාවයන් තිබෙන සෞඛ්‍ය කොට්ටාසවල අපි මේ වැඩසටහන වෙනමම ඩෙඩිකේටඩ්, ඒ කියන්නේ සෞඛ්‍ය සායනය වෙනුවෙන්ම නිර්මාණය වෙන සෞඛ්‍ය මධ්‍යස්ථාන සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් තමයි අපි කතා කරේ වැඩිහිටි අයිතිවාසිකම්, වැඩිහිටි සුභසාධනය සහ වැඩිහිටියන්ට ලබා දෙන රැකවරණය ගැන. ඉතින් මේ 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 මාතෘකා තුන තමයි අද අපි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ වගේම මේ වන විට ඌරු රමාවිය සංවර්ධන වැඩසටහන විශාල වශයෙන් ආන්දුලික ක්‍රියාත්මක කරගන්නවා. එයා සමගම රූපවාහිනී නාලිකාව ළමා පීමේ මුලය අවුල් කරන වැඩසටහන යන මොකද චෝදනාවක් තිබෙනවා. ඒ සඳහා වැඩ පිළිවෙලක් තිබෙනවද මේවා? ඒ කාරණාවෙත් ලොකු සත්‍යයක් තිබෙනවා. ඉතින් මෙතනදී අපිට සිද්ධ වෙනවා සමබරතාවයේ දිහා බලන්න. අපි කතා කරනවා මාධ්‍ය නිදහස ගැන. අපි කතා කරනවා කතා කිරීමේ අයිතිය ගැන. සිනමාවේ නිදහස ගැන. හැබැයි ඔබ කිව්වා හරි, ඒක අපි බලන්න ඕන ඒ දරුවන්ගේ මනසට ඇතුල් වෙන මහා විවිධ නරක අදහස් සමග. මං හිතන්නේ ඔබතුමා බොහොම වැදගත් කාරණාවක් මතු කරේ. අපි මේ පිළිබඳවත් අපේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා.